දැනගන්න සතුටු වෙන්න. විදුමිනේ ශෂින් අයියා උදේ එනව දැක්කෝ. ඊට පස්සේ දැක්කේ නෑනේ. ආ ශෂින් අයියා ඇත්තේ ජෙහන් මාමා එක. අපි එනම් ශෂින් අයියා ජෙහන් මාමා එක මොනවද කරන්න හදන්නේ කියලා බලලමු. මේ අපේ DIY. දැනගන්න සතුටු වෙන්න. ඔන්න පුංචි යාළුවනේ දැන් අපි ඔයාලගේ ආසම විශේෂාංගය DIY පටන් ගන්නයි ලෑස්තින්නේ. සාමාන්‍ය බෝට්ටුවක් වැඩ කරන්නේ ප්‍රොපෙල් එකක් පාවිච්චි කරලා. දැකලා තියෙනවනේ පොඩි ෆෑන් එකක් වගේ එකක් කරකිනවා පිටිපස්සේ. රයිට්? ඒ ෆෑන් එක කරකෙද්දී තමයි බෝට්ටුව යන්නේ ඉස්සරහට. හැබැයි මේ විදිහේ බෝට්ටු ඔයගේ ජලාශයකට හරියන්නේ නැහැ. මොකද ඒ ප්‍රොපෙල් එකේ ගිල කුණු ඔක්කොම හිර වෙනවා. නේ? ඔව්. ඉතින් අද අපි හදන්න යන්නේ පොඩි ආකෘතියක් අලුත් විදිහේ බෝට්ටුවක්. මේ බෝට්ටුවට පුළුවන් ඒ කුණු කසල ඉවත් කරගෙන කෙලින්ම ඉස්සරහට යන්න. අපි ඒකට කියනවා පැඩල් බෝට් කියලා. ශානියමයිනේ. මොකද කියන්නේ? පැඩල් බෝට්. හරියටම හරි. පැඩල් බෝට්. මොකද ඒ බෝට්ටුව ඉස්සරහට යන්නේ පැඩල්ස් මාර්ගයෙන්. අපි බලමු මොනවද පැඩල්ස් කියන්නේ කියලා. ඉතින් පුංචාලුනේ අපි ගිහලා බලමුද මේ පැඩල් බෝට් එක කොයි විදිහටද වැඩ කරන්නේ කියලා. ශෂි අද අපි මේ හදන්න පැඩල් බෝට් එකට ඕන වෙන කම්පෝනන්ට්ස් තමයි මේ ඉස්සරහ තියෙන්නේ. රයිට්? මේකට කියන පුංචි අලුවනේ ගිය මෝට එකක් කියලා අපි කලින් පාවිච්චි කරලා තියෙනවා. ගිය මෝට එකක් කියන මෝටරේ ගොඩක් පවර්ෆුල්. ඉතින් ගොඩක් ඒ කියන්නේ ගොඩක් බලය තියෙනවා. රයිට්? අනිත් ඒවාට වඩා අනිත් සාමාන්‍ය මෝටරයකට වඩා එහෙනම් තමයි අපි ගිය මෝට එකක් පාවිච්චි කරන්නේ. ඒ වගේම අපි මේ ගිය මෝට එක පවර් කරන්න යූස් කරනවා බැටරිස් දෙකක්. බැටරිස් දෙකක්. ඩබල් ඒ බැටරිස්. මොකද වෝල්ටේජ් එක 1.5. හරියටම හරි 1.5 වෝල්ට් බැටරිස් දෙකක් භාවිත කරනවා. ඒ වගේම ඒ බැටරිස් දාන්න අපි යූස් කරනවා බැටරි කේස් එකක්. හරියට හරි. ඒ වගේම පැඩල්ස් නැත්තම් ඒ බෝටෝ ඉස්සරහට යූස් කර මූව් වෙන්න යූස් කරන මෙකැනිසම් එකට පැඩල්ස් වශයෙන් අපි යූස් කරනවා ක්ලොත් ක්ලිප්ස්. හරියටම හරි. මං කියන්න ඕනෙත් නෑ නේද? දන්නවා මේ ඔක්කොම කම්පෝනන්ට්ස් මොනවද කියලා. මේ ක්ලෝත් ක්ලිප්ස් කියන්නේ අපි සාමාන්‍යයෙන් රෙදි වේලද්දි මෙන්න මේ විදිහට රයිට් එල්ලන ඒ ක්ලිප්ස් ක්ලෝත් ක්ලිප් නැත්නම් ක්ලෝත් පෙග් කියලා තේනවා. මේ විදිහම දේවල් මේ විදිහම ක්ලෝත් පෙග් ඔගොල්ලෝ ලේසියෙන් කඩේකින් ගන්නට පුළුවන්. ඒ වගේම මේ මොනවද? පොප්සිකල් ස්ටික්ස්. නිකම් පොප්සිකල් ස්ටික්ස්ද? නෑ ලොකු ඒවා. ලාර්ජ් පොප්සිකල් ස්ටික්ස්. යස් වී හැව් ලාර්ජ් පොප්සිකල් ස්ටික්ස්. ඒ වගේම මේ මොනවද? මේක මොකද්ද? යුනිෆෝම්. ඒ රිජිෆෝම් පාවිච්චි බෝට් එක පාවෙන්න. හරියටම හරි. අපි දැන් රිජිෆෝම් වෙනුවට නිකන් මෙන්න මේ ලී බෝඩ් එකට වගේ හදුවොත් මොනවද වෙන්නේ? ඒක ගිලෙනවා. හරියට හරි. මේක බර වැඩි නේ. එහෙනම් වතුර උඩ පාවෙන්නේ නැහැ. මේක ගිලෙනවා. ඒ හින්දා තමයි අපි බරෙන් අඩු දෙයක් මේ රිජිෆෝම් එක වගේ පාවිච්චි කරන්නේ. අපි බෝට්ටුවේ ස්ට්‍රක්චර් එක හදාගන්න එක හරිම ලේසි. අපි මෙන්න මේ වගේ මම කරලා තියෙන්නේ. කොහොමද මම මේක හදුවේ? රිජිෆෝම් එක. හරියට හරි. ඊට පස්සේ ඇසිසෙකින් කපන මම මේකට පාවිච්චි කරා පේපර් කට එකක් නැත්නම් ඒකට පෙන් නයිෆ් එකක් කියලා කියනවා. ඒක අනිවාර්යෙන් පුංචියාලෝ එඩිටියෙක්ගෙන් උදව් කරන් තමයි කපා ගන්න ඕන. දැන් අපි අපේ එන්ජින් එක හයි කරන්න අපි මේ වගේ පොප්සිකල් ස්ටික් එකක් භාවිත කරලා ශෂි මෙන්න මේ විදියට අපි අලව ගන්නවා. පොප්සිකල් ස්ටික් එක අලව ගන්නවා අපේ රිජි ෆෝම් එකට. රයිට්. හරි මැද්දෙන් අලවන්න ඕන. දැන් මේ මෝටෙක් කොහෙද අලවන්නේ? ඔයා හිතලා බලලා කියන්නකෝ. පොප්සිකල් ස්ටික් එකේ. හරියටම හරි. මං කිව්වේ නෑනේ කලින්. නෑ. ඔයා දැන්නේ කියන්නේ. ඔව්. Very good. මොකද ප්‍රශ්නයක් තියෙනා නේද? බර වැඩි. බර වැඩි. පිටිපස්සට බර වැඩි. මොකද වෙන්නේ? බෝට්ටු නිකන් මෙහෙම යනවා. මොකක්ද ඒකට අපිට කරන්න පුළුවන්? බැටරි පැක් එක කොහොම ඉස්සරහින් කොහොම අලවනවා? හරියට හරි. අපි ඒකට මොකද්ද කියන්නේ? මොනවා කරනවා කියලාද මේ හරියින් අලව ගන්න පුළුවන්? මොනවා කරනවා කියලාද කියන්නේ ඒකට? මේ මොනවද මම මේ කරන්නේ? බැලන්ස් කරනවා. Exactly. It's called balancing. Weight balancing. මොන කලබ? දැන් යයිද? නෑ. ඇයි? මේක කරකෙන්නේ නිකන්නේ. කන්නේ කරකෙන්නේ නිකන් නෙමේ. නිකන් නෙමේනේ මේක පැඩල් වෙන්න එපා ඉස්සරහට යන්න. ඒකට අපි මොකද්ද යූස් කරන්නේ? මේ අපි කොහොමද හයි කරන්නේ හිතලා බලන්න. මෙහෙම. හරියට හරි. හරියටම හරි. ඔක අපි මැද හරියට වෙන්න වගේ හයි කරගමු ශෂි. ඉස්සර හැම නෙමෙයි මැද්දෙන් වගේ.
මැද්ද හරියට වෙන්නකම්. කොහෙන්ද බලන්න. දැක්කද? ඔව්. දැන් මොකද්ද වෙන්නේ මේක වතුරේ තිබ්බොත්? මේක ඉස්සරහට යනවා. ඉස්සරහට යනවනේ. අයියේ. ඒ මේක පැඩලනානේ. හරියටම හරි. මේක පැඩල් වෙන හින්දා මේ මෝෂන් එක හින්දා බෝට්ටුවට පුළුවන් වෙනවා ඉස්සරහට යන්න. නේ? ඔව්. මේක දැන් ඕගලන්ට ඕන වෙලාවක වතුරේකට දාන්න පුළුවන්. රයිට්. ගෙදර තියෙන පොන්ඩ් එකට වගේ දාලා බලන්න බෑ වැටෙන්න එපා එතනට. මේක මේ බෝට් එක හයියෙන් ඉස්සරහට යනවා. ඉතින් අද අපි හදුවේ මොකද්ද ශෂින්? මොකද්ද මේකට කියන්නේ? පැඩල් බෝට් එක. පැඩල් බෝට් එකන්නේ. බොහොම ස්තුතියි මාමා අද අපිට මේ පැඩල් බෝට් එක හදන්න කියලා දුන්නට. එහෙනම් පුංචියනේ අපි ලබන සතියේ මේ වගේ ෆන් ඉනෝවේෂන් එකක් අරගෙන ඕගලන් ගෙදරට එනවා. මේ DIY. දැන් ගන්න සතුටින්. දැන් අපි පුංචි විරාමයක් ගන්නයි හදන්නේ. කොහෙවත් යන්න එපා. ඔතනම ඉන්න. දැන් ගන්න සතුටින්.